සමගි ජන බලවේගේ ජනාධිපති දුර අපේක්ෂක සසිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන ජනරැලි මාලාවේ 31 වැනි ජනරැලිය අද පැවැත්වුණේ බවුනියාවේදී. ඇහුනත් නැවුම් නැවුම් බව කීල්ස්. මෞනියා දිස්ත්‍රික් කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. මේ වගේ දිස්ත්‍රික්කයක් ලංකාව නැහැ. ඒ නිසා ඔබට මම කියන්න කැමති මෙතුමා ජනාධිපති වුණාම අපි ඔක්කොම එකතු වෙලා මේ දිස්ත්‍රික්කය ගොඩගන්න තව තියෙන ඊතුරු දේවල් අපි නතර කරපු තැන ඉඳලා අපි පටන් ගන්න අපි ඒ සැලසුම තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාම 21 වෙනිදා සජිත් ප්‍රේමදාස මාතාව ජයග්‍රහණය කරන්න මහන්සි වෙන්න උපරිම උදව් කරන්න. 94ට පස්සේ අපිට අපේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි මේ 21 වෙනිදා අපි විශාල විපර්යාසයක් මේ රටේ ඇති කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේකේ ජනාධිපති කරලා විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශයට ගේන්න වවුනියාවට අපිට පුළුවන් එයාපෝට් එකක් ගහන්න, රින්කෝවල්ට පුළුවන් අපිට විශාල වරායක් හදන්න, හොරකම් කරන්නේ නැත්නම් කොමිස් ගහන්න නැත්නම් මේවා කරන්න පුළුවන් සහෝදරනි. ඡන්ද ලක්ෂ 80ක් අරගෙන අනිවාර්යෙන් මේ මැතිවරණය අපි 21 වෙනිදා ජයග්‍රහණය කරනවා කියන පොරොන්දුව වවුනියා ජනතාවට දෙනවා. වවුනියා ජනතාවට හෙට තැපල් ඡන්දය. මෙතන ඉන්නවා ත්‍රිවිධ හමුදාවේ උදවිය, පොලිසියේ අපේ ආදරණීය නිලධාරීන්, රජයේ සේවකයෝ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දේශපාලන ඉතිහාසයේ ඔහුගේ දේශපාලන කාලය තුළ එක පොලිස් නිලධාරියෙක්ට එක රාජ්‍ය සේවකයෙක්ට කතා කරලා තර්ජනයක් කරලා තියෙනවද? දොස් කියලා තියෙනවද? බල කරලා තියෙනවද? ඔබ පත් කරගත යුත්තේ ඔබේ රැකියාවේ ගුණාත්මකභාවය සහ ගෞරවය ආරක්ෂා කරන නායකයෙක්. ඒ නිසා මම ආරාධනා කරන ඔබ සියලු දෙනාට තමුන්ගේ රාජ්‍ය සේවය කරන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන් එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. වර්තමාන ජනාධිපතිවරයා යටතේ සමස්ත රාජ්‍ය සේවය අඩු කරන්නට කටයුතු කරපු යුගයක හිටි හැටියේම වැටුප් වැඩි කරනවායි කියලා ඔරුවක් ඉදිරිපත් කරන අවස්ථාවක මම කියන්න කැමති සමස්ත රාජ්‍ය සේවයටම අවම වශයෙන් ඔබගේ වැටුප් 24%කින් අපි වැඩි කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ජීවන වියදම් දීමනාව දල වශයෙන් 18,700ක තිබෙන ඒ දීමනාව 25,000 දක්වා අපි වැඩි කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ අවම වැටුප 57,500 කරමින් මේ වර්තමාන රජයේ බදු බර පටවන ඒ බදු සූත්‍රය 101%-24% දක්වා අඩු කරලා මෙරට මැද පන්තියක් මෙරට රාජ්‍ය සේවයක් ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම තැපැල් ඡන්ද හරහා 700,000කට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශය කරන්නට යෙදී සිටින මෙරට රාජ්‍ය සේවා නිලධාරිනියන්ට මං කියන්න කැමති ඔබගේ සහයෝගයේ සවිය ශක්තිය අපට ලබා දෙන්න නියත වැටුප් වැඩි කිරීමකට අපි ලබන ජනවාරියේ සිට කටයුතු කරනවා. පොලිස් සේවයේ බටායක ලබා දීලා තිබෙනවා මාස 3කට. අපි ඒක ස්ථිර බටාවක් බවට පත් කරනවා. ඒ වගේම පොලිස් සේවයේ උසස් වීම නතර වෙලා තිබෙනවා. වහා මේක අපි ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදාවේ 1 rank 1 pension සංකල්පය අපි ක්‍රියාත්මක කරනවා. සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන්ව 130,000 දීලා ගෙදර යවන්න හදපු ආණ්ඩුව තමයි අද මේ තියෙන්නේ. අපි සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය සුරක්ෂා කරනවා. මෙන්න මේ අනාදී වශයෙන් රටේ රාජ්‍ය සේවය නව තාක්ෂණයෙන් හෙවි හොඳ ශක්තිමත් ජව සම්පන්න රාජ්‍ය සේවයක් බවට පත් කරන්නට අපේ රජය අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.